ම්‍රමොන්ත සහදරණ අදරදුපුතේ අපි මෙතෙක් සාකච්ඡා කරමින් හිටේ කතොලික සබහ ධර්මප්‍රදේශ වවිහය තුල අපට දායද වෙලා තිබෙන ප්‍රසාධශ්නාපනය හෙවත් බෞතිස්මය කියන සක්‍රමේන්තුව සම්බන්ධවයි. ආරම්භේීපට මතක් කළ මේ සක්‍රමේන්තුව සම්බන්ධව ප්‍රධාන කරුණු හතකින් තමයි මේ සාකච්ඡා වෙලා තියෙන්නේ කියන එක. රමටෙක් ලබි කරුණු තුනක් සාකච්චා කළ දැන් තියෙන්නේ ප්‍රධාන කරුණුවලින් හතරවිනි කාරණය සාකච්ඡාවට බඳුන් කරන්නටයි. මේ හතරවිනි කාරණය ගෙතිල තියෙන්නේ මේ ලබාගතහැක්කේ කාට දෙකන සක්‍රමේන්තුවට නැතුවිය හැක්කේ කාටද කියන කරුණ ඔස්සේ තමයි සාකච්ඡාව ඉස්සරහට අරගනයන්නේ. නමතත් එක්දස් දෙසය හතලිස් හයසිර එක්දහස් දෙය පනස් පහ කියන චේදයන් හෝ අංක ඔස්ේ තමයි මේඒක ඉස්සරට කතුලික සබා ධර්ම උපදේශ වීහොය අරගෙන යන්නේ. මුලින්ම අපට මතක් කරනවා ශාස් වන නීතිය අංක හයිසය හැත්තා නමය ඔස්සේ. තවමත් බෞතිස්ම ස්නාපනය ලබා නැති ඕනෑම කෙනෙක්ට මේ සඳහා නතුවෙන්නට පුළුවන් කියන එක. පැදිලිව අප අබුධ කරගත්තත් බෞතිස්මයට නැතු නොවූ ඕනෑම කෙනෙක්ට නෙසි සූදානමත් සමඟ මේ සඳහා නතුවෙන්නට පුළුවන්. එතුවට මේ ඔස්සේ අපි සාකච්ඡා කරද්දී වැඩිහිටි ප්‍රසාදේශනාපනය ගැනත් මෙතනද කතා වෙනවා. වැඩිහිට ප්‍රසාධීශනාපනය කලා කියන්නේ සදහම් සිික්‍ෂණය වැදකත් ස්ථානයක් ගන්නවා අපිස්සරලත් මතක්කලාවගේ. සදහම් ශ්‍රාවකත්ත එකන්නේ ධර්මාපේක්ෂකයා එකන්නේ ධර්මාපේක්ෂකයා කෙල කියන්නේ ක්‍රස්තියානි විශ්වාසය වැළඳ ගමින් සිටින පුද්ගලයා. ක්‍රිස්තියාානිි කාරයෙක් හැටියට කිතුුණුෙක් හැටියට සම්පූර්ණ කිතුුණුවෙක් ැටියට තම පත්වල නෑ පෝසෙස් එක තුළ මේ ක්‍රමවේදය තුළ තම ජීවිතය ගුණුකරගෙන න්න තැනැත්තා. ඒ සමග බෞතිස්ම අබිරු දයාාලිපේසා දීව සප්‍රසාාධ වහන්සේ මගින් දෙවියන් වහන්සේගේ තිිලිනිනියවුන් ලබාගන්නමක දේව තිිනයක් දේව ප්‍රසාධ නිධාන වනයි දේව තිලිනයක් අපි කියෙනවා කිතුුණු විශ්වාන්සය කිරටේ තමයි දව ප්‍රසාාධ නිධානන්. කිතුනු විශ්වාසය කිරටේ තමයි දේ ප්‍රසාාධ නිධාන. දේව ප්‍රසාධ නිධාන කිටේ තමයි දව සප්‍රසාධ වහන්සේ. එනිසි දවස ප්‍රසාද වහසේ ඇඳුුවන්නේසාංගිකත්තේ මහා දේව ප්‍රසාධ නිධානය හැටියට. ඒ ගැන අපේ වැඩිපුර සාකච්ඡා කරමු දෙවස ප්‍රසාද වහන්සේ ගැන කතා කරන්න දවසේදී. එතකොට මේ බෞතිස් මේ අබුරුදයාාල පේ සහ දවස ප්‍රසාද වහන්සේ කියන්නේ දෙවන් වහන්සේග අපි අත්පත් කරගන්න දේව තිලිනයක් දෙවන් වහන්සේ ගිම තිලියක්. මෙලෙස විශ්වාසය සංගේයට අප ඒ බද්ධ වෙනවා. එතුවර මේ විශ්වාසය සංගයට තමයි යපු ක්‍රමාණු කොලොව තල්ලු කරන්නේ. ඒ සිත්් මාරුවීමක් සිත් හැරීමක් ඒවගේ විශ්වාසය පරිදිතවීම මේ ඔස්සේ සිද්ධ වෙන තුවට අපි ගැලවීම අපේක්ෂා කරන්නේ කතුවලක ජීවිතය ජීවත් කරන්නේ තනිව නෙමෙයි සංගයක් තුළයි මේ සංගේ වැදගත්කම පෞුලත මා විසින් ලියල්ලද බොහෝල් ලිපිවල සඳහන් වෙනවා. විශේෂෙන් ජාකපතුමාගේ ලිපේ සඳහන් කරනවා ඒයගින් කොරින්ත ලිපිවල සඳහන් වෙනවා මේ සංගේ ඔබ සභාවක් හැටියට එකතු වෙන විට ඔබ එකමුතුේ ජීවිතයක් ගත කරන විට සංගයක් හැටිට ඔබේ රස්වන සංග කියන වැදගත්කම් ඉතාමත් වැදගත් ප්‍රමාන්ත සෞදර සෞදරම මේ කතුවල්ලක පැවැත්ම ගැන කතා කරදද. එතකොට අපි වැඩිහිටි ප්‍රසාධ ශස්නාපනය සම්බන්ධ සකච්ඡා කරද්ද මේ සඳහන් කරපු කරුණු අවබෝධ කරගන්න චෝනා. ඉට පස්සකාරණ තමයි ලදුරු බෞතිස්ම ස්නාපනය. චයිල් බැප්ටිසම් කෙලි කියවා. තු ජන්මපාප කැලලෙන් පවිත්‍ර කරන පුංචි දරුවෙක්ක ප්‍රසාධශනාපනයේ කරද්දි ජන්මපාපයෙන් ඕවනුව නිදොස් කරනවා. එවගේම දේව දරුවෙක්වීමේ භහග්‍ය ලබාතෙනවා. දේව දරුකම ලැබෙනවා මේ ලදුරු බෞතිස්මිස්නාපනයේදීම. එවගේ නවපොතක් ලබනු අප ආරම්භේදී සඳහන් කලා වගේ නවපොතකට හිමිකම් ලැබෙනවා. ඒත් එක්කම දෙමාපිය කාරි භහරත් මෙතන දවදහනයට ලක් කරනවා. දෙවන සියවස්සේ ඉඳන් තමයි ප්‍රමාන්තයන ලදරු බෞතිස්මි ස්නාාපනය පිළිවෙේතක් බවට පත් පෙන්න්නට පටන් ගත් අපිට සාක්ෂිතියන දෙවන සියවසේ සිට ලදරු බෞතිස්මි ස්නාපනය පිළිවෙතක් හැටියේට පටන් ගැනු නැයි කියලා. එත් එක ම කතා කරනවා ඇදෙහිල්ල සහ බෞතිස්මය මාක්තුමාගේ සස්ුභාරන්තයේ දාසාවන පරිච්චේද දසායනය වගන්තය අපිට බොම පැහදිලි මේ සම්බන්ධව එගි කරවා බෞතිස්මය කියල කියැන ඇ දෙෙල්ලේ ප්‍රසාධ නිධහනයක්. බෞතිස්මය ඔස්සේ තමයි කටෝලික ජීවිතයට අඩිතාලමක් සැලසෙන්නේ. එතුර අපිට නව අන්‍ය තාවයක් අත්පත් වෙන්නේ බෞතිස්මයත් සමඟයි. එතකොට නව ජීවිතයකට අපි තල්ලු කරන්නේ යමු කරන්නේ බෞතිස්මයයි. එතුකර මේ අපි කිව්වා සාත තෝමා සැක්වයින ස්මනිතුමා ප්‍රකාශකරපු ආකාරයට උපත උවහසේ සඳ සමාන කරනවා බෞතිස්මයට. බෞතිස්මය ඔස්සේ විශ්වාසය ජීවිතයකට අපිපුත ලබනව. එනම වි්වාසයේ ජීවිතයකට අපිට උරුමකම් කියන්නට අවස්සාාව සැලසෙන්නේ ප්‍රසාධස්නාපනය හෙවත් බෞතිස්මය සමඟ. ඒක නිස අපි කියන්නේ බෞතිස්මය වනාහි ඇදහිල්ලි ප්‍රසාධ නිදහනයකි. අනි සක්‍රමේන්තු ඇද ඉහිල්ලා සම්බන්ධයි නමුත් මෙතැන ආරම්ේද සක්‍රමේත ජීවිතය ආරම්බේදීම බෞතිස්මය අපට දායද වෙනවා ඒ සේතමයි අපගේ විශ්වාසය මුහකරා යන්නට මාර්ගය සලස් වන්නේ. එතුකොට මොවුන්ට ක්‍රිස්යාාන ජීවිතය ගමන් කරන්නට නැවතවතක් ඉස්සල්ලත් මංකිවෝගේ දෙමාපියන්ගෙන් සහ ඥානමවපියයන්ගෙන් ලොකු තල්ලුවක් අවශ්‍යයි. දෙමාපිය කාර්ය භාරය, ඥානමවපිය කාර්ය භාරය ගැන විශේෂයෙන් අපි අවධානය දෙන්න චෝනා. ැම හයන්තු මංහිතන විශේෂ දැනුවත් කරීම්ි බෙනුවල්ලන් මේ සම්බඳධව ඉතාමත්ම වැදගත් කියලා ෞද්ගලක මට හිතෙනවා ප්‍රායෝගි තත්වය කොයි යාකාරයටති කියන එක පිට හරියට විමසර බලන්නට බැරි වුණත් නෞමුත් මේ දෙමාපිය කාරරි භාරය ඥානමවපිය කාරි භාරයේ ඉතාහමත්ම වැදගත්. මේ දරුවගේ ප්‍රසාධි ස්නාාපන ජීවිතය ගැන කතාකරද්දි. දරුුවගේ අධ්‍යාත්මක ජීවිතය ගැන කතාකරද්දි. දරුවත්පත් කරගාතු විශ්වාසය ජීවිතය ගැන කතා කරද්ද. ඒ අංක හතර එතුකට මේ ප්‍රධහන් අංක පහ යොමුවෙලා තියෙන්නේ මේ දානය කරන්නේ කවරෙක්ත අංක ඉක්දහස් දෙසේ පන සයිකය අංකය තමයි මෙ කතා කරන්නේ එතුකට ප්‍රමුන්තු සෞදර සෞදරන අදරදවේ පුතේ ප්‍රසාධශ්නාපනයේ සාමාන්‍ය තේවාදරය තමයි රදුගරතුමා පූජා ප්‍රසාධිතුමාවාසාහ තේවා චාරය තුමා. ගෘුතුමක්ට ප්‍රසාදේශනාපනය කියන ප්‍රසාධ නිධානය ප්‍රධානය කරන්න තුළේ වගේ පූජා ප්‍රසාධතු මෙක්තු පුළුවන් වගේම තෙව චාරයතුමෙක්ත පුළුවක්. එතුකොට අත්‍යවශ්‍ය මරණයේ අවස්ථාවකදී ඕනෑම කනෙක්ට දෙව ප්‍රසාධ නිධානේ ප්‍රධානය කරන්නට පුළුවන් කියලා කතලක සබා ධර්ම ප්‍රදේශය අපිට මතා කරනවා. හදසිය අවස්ථාවකදී. මරණීය අවධහනමකදී ඕනෑම කෙනෙක්ට සදෝත්‍රීත්තයේ නාමයෙන්, මෙම ප්‍රසාද නිධහනය ප්‍රධානය කරන්නට පුළුවන් කෙන එක අපට මතක් කරනවා. අංක හය ප්‍රධාන අංකහය බෞතිස්ම ස්නාපනයේ අවශ්‍යතාවය ගැන කතා කරනවා එක් දස් දෙසය පණස් හතේසිට එක් දස් දෙසය හැට එක කියන අංකයන්න ඔස්සේ. කරුණ කීපයට මෙම සාකච්ඡා විස්සරට අරගෙන යන පලවෙනි කරනු තමයි ගැලවීම සඳහාවශ්‍ය බව වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා. ඒන්නේ බෞතිස්මය අවශ්‍යයි ගැලවීමත්පත් කර ගැනීම සඳහා එකවස්සාාවකුත් මම සඳහන් කලා ස්වමින් වවහන්සේ ජෙසුස් වන්සේ සහ නිකදමු හතර ඇතිකරගතුව ඒ සංවාදය ජන්තුමා කි සුභාරන්චේ තුන්ව වන පරිච්චේද පසන වගතති අපිට කතා කනවා ස්වමින් වවාන්සේ නිකදමු සමග ඇතිකරගතු සංවාදයෝ ස්වාමන් වන්සේ බොම පැදිලි කතා කරනවා ට ගැලවීම අවස්සනාවම් ඔබ බෞතිස්මය ලබන්නටඕන කියනෙක ජලන් ස සුද්දහත්මයන් වහසගේ එතුවර මෙතනදී අපි කතා කරනවා ගැලවීම සඳහා අවශ්‍යයි ප්‍රසාධශ්නාාපන ඒවත් බෞතිස්මයයා මේ සක්‍රමෙන්ට ස් පාර්ශය ඉතාමතම වැදගත් අපගේ ජීවිත ගැලවීම සඳහා යමුකරගන්නට උත්සාහ කරත්දේ ඒත්කම අපි තවත් බෞතිස්ම වර්ග දෙකක් ගැන කතා කරන මේ වර්ගය කියෙනෙ එක පෙරලිකමාත් තුළ ඉතාම සුදුසු වසනයක් යතුමක් කෙළම ෞද්ගලක හිතන්නෙ නෑ. රුදිරයේ බෞතිස්මේ සහ ආශාවයේ බෞතිස්මයක්. එතුකට රුදිරයේ බෞතිස්මේසා ආසාය බෞතිස්මය ැන සාකච්ඡා කරද්දි මෙවැනි අවස්සාාවන් වලද ජලයේ බෞතිස්මයක් සිද්ධ වෙන්නේ නෑ. ෘුදිීරයේ බෞතිස්මය කළක කියන්නේ. යම්ගෙනෙක් ්‍රිස වහන්සේ තුළ තියෙන විශ්වාසය නිසා ජීවිතය පරිත්ත්‍යයක් කරනවනන් එය රුදිරයේ බෞතිස්මයක් නැවත වතාවක් ජලයේ බෞතිස්මයට නතුවෙනට අවශ්‍ය නෑ රුදීරයෙන් පිශ්වාන්සේ ප්‍රකාශ කරලායි වරයි. දෙවැනිකාරණය තමයි ආශාවේ බෞතිස්මය කියැන බැප්ටි සමව් ඩිසාය කියලා පි කියවා. එතුකට මේ තමුන්ගේ ඒකායන කැමැත්තා කාශාවක් තියෙනවානම් බෞතිස්මය ලබන්නට ඒ ආශාවතුල යම් කෙනෙක් අවසන් හුස්ම හෙලුත් ජලය බෞතිස්මයට නතුවන්නට පෙරාතුව මේ තැනැත් හෝ තැනැත්තිය ගැලවීමත් පත් කරගන්නට පුළුවන් එතුකට ආශාවය බෞතිස්මය කියලා කැනමෙන මේකයි රදීරයේ බෞතිස්මය ක්‍රිස්් වවාන්සවිින් ජීවිතය පපුජාකිරීම විශවාසවනෙන් ජීවිතය පරිතයා කිරීම ආශය බෞතිස්මය කළගැන නැවතත් බෞතිස්මය ලබන්නට පෙරාතුව ජලයේ බෞතිස්මයට නතුවන්නට පෙර මේඒකා එන කැමැත් ආශාව තුළ ජීවත් පෙද්දී අවසන් හුසුම හෙළුවොත් මෙය ගැලවීම සඳහා මාවතක් විවර වෙනවා කියන එකයි මෙතැනදී පැහදිලිව අවබුදධ කරගන්නට ඕනා. එත් එක්කම බෞතිස්මය නොල භාමය යන දරුවෝ. දැන මනොද අපිහි තන්නේ. පුංචි දරුව බෞධස්මය ලබනුට පෙර මෙමය යනවා. අවසන් හුස්ම හැලනවා. ඉපදිච්ච ගමමන සමහරවෙලාවට. එතුවට මේ අයි කෙරෙයි දෙවන්වහන්සේගේ අශරිමිත ආදරය කරුණාව තිබෙනවා. අසීමිත දේවවාආදරය මේ දරුව කෙරේ විශේෂයෙන් කැපිවෙලා ජෙමුවෙලා තිබෙනවා ඒගනිසා අපිට චකතය කැතිකරගන්නට අවශ්‍ය නෑ. දෙවන්වහන්සේ අපිරිමිත දායනුකම්පහිත දෙවිගෙනෙක් අපිට ඉන්නේ. උන්වහන්සේගේ ආදරය කරුණාව තුළ මේ දරු අනිවාර්ම උන්වහන්සේගේ ආදරණය ප්‍රේමභරිත සානුකම්පිත හදවත වෙත යමුණ කියන එක කතොල ක සබා ධර්ම ප්‍රදේශය බොහොම පැහැදිලිව මේ අවස්සාාවේදී අපගේ මතකය අවධි කරනවා. ප්‍රමෝන්තෙනේ දෙැන් අපි එළුඹිලා තිබෙන්නේ මෙම සකච්ඡාවේ අවසානංකය අංක හත ආරම්බේදී මංඟබට මතක් කලා, බෞතිස්මේය ගැන සාකච්ඡා කරද්ද අංක හතක් ඔස්සේ තමයි මෙම කතෝලික සබහ ධර්මපදේශවියූහයේ සාකච්චාවට මුලපුරන්නේ කියන එක මේ හත්තනි කාරණය. හත්වනි කාරණය හත්තන කරුණ සම්බන්ධවෙන්නේ බෞතිස්ම ස්නාපනය තුළ ලැබෙන වර ප්‍රසාද මොනවද කියනය එක සාකච්ඡා කරන්නටයි. වර ප්‍රසාද. බෞතිස්මේයට නැතුනාම අපිට ලැබෙන දේවල් මොනොවාද. ද වහන්සේගෙන් අපට උරුමුවඇන දවල් මොනවා ද මේ ගැන කරුණු හතරකින් කතොලික සබා ධර්මපදේශය බොහොම පහැදිලිව අපගේ අවධානයට නතු කරනවා. පළමෝන කාරණය තුමයි පාපක්ෂමාව ලැබෙනවා. බෞතිස්ම ඔස්සේ අපට පාපක්ෂමාව ලැබෙනවා. පුංචි දරුවෙක් බෞතිස්ම ස්නාාපනය කරද්දිී ජනුපාපයෙන් නිදොස් වෙනවා. එතකොට හැම පාපයකින්ම අපට සමාව ලැබෙනවා. ඒත් එක්කම, පාපේ නිසා හිවේෙන දනුවම් ද අපට නැතිවෙන මේ ඔස්සේ. එතුකට යම් පාපයක් නිසා යම් යම් දනුවම් අපට අත්පත් වෙලා තිබෙනවන. ඒ දනුවම් වලින්ද අපි නිදොස් වෙනවා. ඒත් එක්කම පාපේ නිසා දේව රාජ්‍යයට ඇතුළුවීම වලක්වන යම් කිසි දෙයක් තියෙනවන. ඒ දේවල්වලිනුත් අපුව නිදොස් කරනවා. ඒගන්නේ පාපේ නිසා දේවරාජ්‍ය අත්පත් කර ගන්නට ය ගමනහෙදී යම් යම්. කඩතුරාවන් තිබෙන ඔන්න ය යම් භාධාවන් තියෙනවනම් පාපය නිසා මේ දේවල් එම් පිටිම නැති කරන බෞතිස්මය එත් එක්කම බෞතිස්මය ඔස්සේ අපි මුළමනින්ම පවිතත්වයට පත්වයෙනවා. අපි පවිත්්‍ර කරන බෞතිස්මය හාරා. එතුකට මේ බෞතිස්ම ස්ාපනය ඔස්සේ ලැබෙන වර්ප්‍රසාද ගැන සාකච්ඡා කරද්දි පළමුුණ කරුණ පාපික්ෂමාව මේව සමාව අපට ඉදිරිපත් කරන්නට පොළුවන්. අංක දෙක බෞතිස්මය හරහා නව මැවිල්ලක් බවට අපි පත්වෙනවා. බෞතිස්මය නිසා නම් මවිල්ලක් බවට අපගේ ජීවිත දෙවන් වහන්සේ පත් කනත්‍ර අපි අලුත් උපතක් අලු ජීවයක් අලු පැවැත්මක් අපට ලැබෙනවා. එයෝ සේ දේව ස්වභහාවේ පංගුකාරිත්වය අපිට ලැබෙනවා. අපිට ලබාගන්නට ආරාධනා කරනවා දේව ස්වභහවේ සහභාගිකම පංගු කාරත්වය. දේවස්භාව කොටස්කරුවෙකු බවට පත් කරනවා නව මැමිල්ලක් කොස්සේ බෞතිස්මය කියන සක්‍රමයින්තොස් පරුසය අපගේ ජීවිතවලට අපිට ලැබෙත්ති. එත් එ එකම කිටතුමන්ගේ සාමාජිකයෙක් සාමාජිකාක් බවට පත්වෙනවා උන්වහන්සේ තුළ අපි උරුමයක් අත්පත් කරගන්නා. ක්‍රසිස් වහන්සේගේ උරුමක්කාරයෙක්. ක්‍රිසිස් වහන්සේගේ සාමාජිකත්තේ උරුමය අපට ලැබෙන්න්නේ බෞතිස්මය හරා. ඒ නිසයි අපි කියන්නේ කෘසිස් වහන්සේගේ ආකල් පපුතුල තියන්න ටෝනා. පෞලතම බොන් පැහදිලිව, පිලිපි සංගේවිත යවමුලද හසනේ දෙවන පරිච්චේද. තුන්වඕන ගන්තයේ සි එකොලොසන වගන්තය ඔස්සේට කතා කරනවා. අපි හැම කෙනා තුළම කෘසිස් වහන්සේගේ ආකල්ප තියෙන්න්න ටෝන කියන එක. ්‍ර වහන්සේගේ ආකල්ප වර්ධනය කරගන්නටනම් අපි කෘසිස් වහන්සේගේ උරුම අපි අත්පත් කරගැන තියන්නටන. උරුමේ අපි අත්පත් වෙන්නේ ප්‍රමාන්තේනේ මේ බෞතිස්මය කියන සක්‍රමේන්තුව අත්පත් කරගැනීමත් සමඟයි. එත් එක්කම කදවල්ක සබා ධර්ම පෝතේජ බොෝන් පැදිරේ මතක් කරනවා බෞතිස් හරප ම කෙනෙකු ශුද්ධහත්මන් වහන්ේගේ මන්දිීරයක් බව් පටනවා ුද්ාහතු මන්දීරයක් බට පත්වන හම කිතුනෙක්ම බෞතිස්මය හර ශුද්ධාත්මයන් වහන්සේගේ මන්දීරයක්. අපි ඒ එකමුත කරන්නට හොඳ නැහැ. එතට මේ ඔස්සේ කතාගන්න තුංගනවර ප්‍රසාදය හටියට කිතුතුමන්ගේ ශරීරය වන සභාවට අපි සයුක්ත කරනු ලබනවා. ඒනම් සභා වනයේ ක්‍රිස්තු දේහයයි. ක්‍රිස්තු දේහයට අප සම්බන්ධ කරන්නේ බෞතිස්මය ඔස්සේ. ඒනම් අපි සභාවේ සාමාජිකත්ව අපි අත්පත් කරගන්නේ. බෞතිස්මය සමඟයි මෙය වර ප්‍රසාධයක් හැටියට කතුොලික සබාහ ධර්මෝපදේශය අපට පැහැදිලිව මතක් කරනවා. එඒ සේ ප්‍රසාධශන අපනේ ලැබූ සියලමු දෙනා ජිවමාන ගල් බවට පත්වනොයි කියන එක කතෝලි සවා ධර්ම බෝදේෂ පැහැදිලි ඉදිරිපත් කර කනෙේ අපි ජිවමාන ගල් හැම කිතිනුවෙක්ම ජීවමාන පැවැත්මා. ඒවගේම සුද්ධෝ පූජක පිරිසක් බවට පත්වෙනවා. ප්‍රසාධ ශස්නාාපනය හා ශුද්දෝ පූජක පිරිසක් බවට පත්වීමේ අයිතිය අපට ලැබෙන්නේ බෞතිස්මත් සමඟයි. එතුකට බෞතිස්ම ස්නාපනය තුළ ලබෙනවර ප්‍රසාධවලින් අවසාන වර ප්‍රසාධය සිව් වෙන්න. කටනුවන් ඒකත්වයක් කරා ලංකරන්නේ බෞතිස්මයයි එකන්නේ කිතුනුවන් තුළ යම් ඒකත්වයක් ගොඩනගෙනවනං ගොඩනගෙන්න්නට පාදකවෙන්නේ බෞතිස්මයයි. එනම් කිතිනුවන් අතර එකමුතුකමක්, කිතිුණු සංගාතර එකමුතුකමක් මේ බැඳියම වඩ වඩා ශක්තිමත් කරගන්නට අපට ආරාධනාවක් ලැබෙන් අපට අඩිතාලම සැලසයන්නේ ප්‍රමුවන්තේන මේ බෞතිස්මය හරයි දෙව ප්‍රසාධන ධානය හරහයි අපිට මේ දේ සඳහා මාර්ගය සැලසෙනේ වගේම අනිකුත් ක්‍රිස්්‍යයනි ස බා සමඟද, යම් සම්බන්ධතාවකට අප අවතීරණ කරන්නේ බෞතිස්මයයි. ඒ නිසාදර සහදර සෞදරයණේ විශේෂාකාරය. ඔබගේ මගේ ජීවිතවලට ආවශ්‍ය වර ප්‍රසාද දේ වර ප්‍රසාද මෙහඔස්සේ අපට නතුවේනුව කියනෙ තමයි මේ වෙලාය මතක් කරන්නේ. ඉතින් ප්‍රමොන්ත සහුදර සෞදරේණේ දින ගණනාවක් මොලුල්ලේම කතුලික සබහා ධර්ම උපදේශවී හයට අනුව මේ බෞතිස්මය නැමති දේව ප්‍රසා්ධ නිධානය ගැනයි අපි සාකච්ඡා කළේ අපගේ අවධානයට බඳන් කළේ මෙ ඔසේ කතිකාවෙන යම්යම් ප්‍රධාන කරුණු කේපයක්. එතකට අපි මේ දේවල් අපි අවබෝධ කරගන්නට සාහකරන්න චෝන. අපි හැම කනෙ එක බෞතිස්මයට නතුවෙලාති වෙන අප අත්පත් කරගාතු බෞතිස්මය කොච්චරදුරට ජීවත් කරන්නට ඕනත් කියන එක අපට මේ ඔස්සේ පැහැදිලිව ඉදිරිපත් කිරීමක් ලබාදීල තිබෙනවා. බොහෝ දිමවපියන්ට මේ වෙලා කනගාටයහරි කියන්නට සිද්ධ වෙනවා. තමුන්ගේ දරුවගේ දැරියගේ බෞතිස්මය සිහිපත්වෙන්නේ මේ දරුවාව දැරියව කතෝලික පාහසලකට යොමු කරන්නට උත්සාහකරාද්දී පේතුමාලංකට එවා බෞතිස්ම සහත්තිකය ගන්නට බැප්ටිසම් සැටිෆිකට් එක. එතකොට සමහර දෙමාපියන්න තමන්ගේ දරුවන්ගේ බෞතිස්මය සීමමාවෙලාතිබෙනවා කොටු වෙලාතිබෙන සාතිකයකට ඒම නැතන් කඩදාසයකට පමණක්. බෞතිස්මේ තියෙන්නේ කඩදාසයකට පමණක් කොටිුවන්නට නෙමෙයි බෞතිස්මයක කියන ජීවිතයක්, ජීවිත ක්‍රමයක්. එනම් බෞතිස්මය හරහා අපි දෙවන් වහන්සේගේ ආදර දරදරෙන් බෞටිපත් වුණ. සන්තස භහමාතාවගේ සාමාජික සාමාජිකවන් වර පත් වනා අනිකුත් දේව ප්‍රසාධ නිදහන්න ලබාගන්නට සුදුසකම් අපි අත්ත් කර ගතේ බෞතිස්මය හර ජන්මපාපයෙන් අප මුළමනින්ම නිදහස් කළේ බෞතිස්මයයි. ඒනම් බෞතිස්මය හරහා තමයි අපගේ ජීවිත්‍යය ගොඩනගාගන්නට විශ්වාන්සේ ජීවිතයකට මුලපුරන්නට අපට ආරාධනාව ලැබුණ. ඉ මේ හැම දෙයක් ඔස්සේම ප්‍රමවන්ත සහෝදර සහුදරේණේ ඔබගේ මගේ ජීවිත වර ප්‍රසාධවලින් ගහන ජීවිත බවට පරිවර්තනය කරගන්නට අපට ආරාධනාවක් ලබා දෙන්න මෙයාකාරයටයි. ඒ නම් බෞතිස් මේ හවත් ප්‍රසාධේශ්නාපනය කියේන ප්‍රාථමයක සක්‍රමේන්තුයේ වැදගත්කම හවාදක් වන්නට තමයි මේ ආකාරයටම සාකච්ඡාව දත් කරන්න අප අපේක්ෂා කළේ. ඉතිං කතුලික සබා ධර්ම උපදේශ අංක කීපයක් ඔස්සේ ඔබගේ අවධහනයට මෙලෙස නතුකරන්නට අපි අදහස් කළේ මේ පරමාර්තයෙන්. බෞතිස්මය ප්‍රසාධශ්නාපනයට නතුවන දරුව දැරියෝ පමණක්නෙමයි ඒ හා අදාළව ජීවත්වයන දෙමාපියන්ගේ ජීවිත, ඥානමවපියෝ කොච්චර දුරට මෙ හා සම්බන්ධ වෙන්නට නොද කියන එක සබහා සංගේ කොච්චර දායක වෙන්නට නොද කියන එක මෙ ආකාරයට මනාව දිස්වෙනවා. ඉතිං. අපි හැම කෙනම පවුල කටායිති අපි හැම කෙනාවමසම් සංගේකටයිති මේ සම් පවුල කටායිති ජනතාව අපේ වගකීමක් තිබෙනවා බෞතිස්මය ලද කතුනුවන් හැටියට දෙවියන් වහන්සේ. ඔබගෙන් මගෙන් ගී පැවැද්දු හැටියට බලාපොරොත්වෙන දේවල් ෂ්ට කරන්නට සාර්ථක නොවුනත් ඒ සඳහා අවංකව ප්‍රාත්නයක් ගන්නට වටමට ආරාධනාවක් ලැබෙනවා. ඉතින් එසේ නම් ප්‍රමුවත සහෝදුර සහෝදුරයන උත්සකවමු මෙම දේව ප්‍රසා්ධ නිධහන අපගේ ජීවිතවලට නැතු කරගන්නට මේ අදහසින් තමයි මෙම සාකච්ඡාව කතිකාවත ඔබ හමුවයි තබන්නට අප අපේක්ෂා කළේ. එසේ නම් නැවතත් ඔබට බෝහම නහතමානීව ප්‍රමාෝන්තයනි ආරාධනා කරනවා සුභාරංචයේ ප්‍රකාශ කිරීමේ වගකීමට කරතවවයට ඔබට සහභාගි වෙන්නට පුළුවන් මාර්ගයක් ගැන නැවතත් ඔබට මතක් කරන්ට මං බලාපරොත්තුවෙනවා ඒ සඳහා ඔබට මාර්ගේ පැහැදෙනවා. ඔබගේ බැතිබර දායකත්වය ඔබට ලබා දෙන්නට පුළුවන්. මෙවැනි වැඩසටහන් තව ඉදිරියට අර්ගෙනයන්නට සදැහැව ජනතාවගේ දෙපතුලට අරගෙනයන්නට ඔවුන්ගේ හදවතට සංවේදිී කරන්නට පුංචිකාල අපි ඉගෙනකත්තු දේවල් සරලව අපට තේරෙන හැටියට වැටහෙන හැටියට දැනගන්නට සලස්වන්නට ඔබ දායෙක වෙන්න පුළුවන්. මෙ යම්මාආකාරයකට දේ වචනය ප්‍රචාරණය කිරීමේ මාර්ගයක් මාධ්‍යයක් එක නිසා ඔබගේ බැතිබර දායකත්වය මුසු කිරීම ඔස්සේ. වර්බුම් නාලිකාව හරහා දෙවන්වහන්සේ ඔබට ආරාධනා කරන ඒ පණවිඩයට සංවේදීව ඔබට ජීවත්වෙන්නට පුළුවන්. මේ සඳහා ඔබ සෙලු දෙනාට ඔබගේ දායකත්වය බැතිසිතින් මේ හා සම්බන්ධ කරන්නට ආරාධනා කරමින් නියන්ඩ වෙනවා बéllo deनाtri siति जಪாய்.